යි ෝන් සුබුරුදු පරිදි අංඟරවාද රාත්‍රී නොවේයට අපි සූදානම්බන්නේ යුක්ති ගරුක සමාජයක්ක දිසා වන විද්වත් කතිකාව සිවිල් වැඩසටනාආරම්භ කරන්නට. ඔබ දන්නවා මේ කලවවානු තුළ අපිේ සිවිල් වැඩසටහන විශේෂෙන් වෙන් කරතිබෙන්නේ. එළබෙෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගැනබින් ඒ හා බැදුරු සිවිල් සමාජය හා බද්ධ වන කරුණකාරණ අපිට බදව විදවතුන් සමඟ සාකච්ඡා කරන්නට. අපි ගියවර කතා කරා. ව්‍යවස්ථාව තුළ විදාහක ජනාධීපති ධරය කියනබත් තනතුර තිබිය යුතුද නැතිනම් මේ සංශෝධනය ක යුතුද නැත්තං ඉවත් කළ යුතුද කියෙන කාරන්නේ පළිබඳව. දැන් අපට කතාභා කරන්නට ස සිදුවෙලාත් තියෙන්නේ ඊට වඩා ටිකක් එහයින් ගිය නමුත් සිවිල් සමාශයත් යම් ප්‍රමාණයකින් අවබෝධයකින් යුතුව බලාගෙන සිටින මාතෘකාවක් පිළිබඳව. මේකන දවසින් දවස බොහෝ වෙලාවට කතා භා කරවා විශෂෙන් මේ ජනාතිපතිවරන්නේ ද මේ පිළි බඳව කතා ාකිරීම ටික් වැඩි වෙලා තියෙනවා. අද සිවිල් සමාජපුර වැසියකු රෑට නින්දට යන්න්නේත් උදේ නැගටින්නේත් මේ කාරණය පිළි බඳව යම් අවධානයකෙන් යුතුවයි. ඒතමයි අද කවුරු කොයි පැත්තට මාරවෙලාද දණඩි නෑ කියන එක. විශෂයෙන්ම අපි කතාබා කරන්නට සූදානම් වන්නේ දේශපාලක්නියෙන්ගේ තමන් යෝජනය කරන පක්ෂය අතහැර වෙනත් පැතිවලට ආගමනය වීම එසේත් නැත්තම් විගමනය වී. මේ කියන කාරණය පිළිබඳව කතාබා කරනක අපිට සාමාන්‍ය සිවිල් සමාජයේ ඉන්ඩ පුද්ගලයන්ගේ දේශපාලන මති මතාන්ත්‍රය පිළිබඳවත් ි එකක් දැනගන්න පුුවන්කමතිෙනවා එක ටික් අමතරව ලැබෙන වාසියක්. ඒ තමයි කවුරල දේශපාලක්නයෙක් තමන්ගේ පැත්තට ආබොත් ඔවුන් කියන්නේ. ද එක්ෙනෙක් ආවනේද නැත්තඟ ආපුගාන කියලා ද ආවනේද කියලා. එතකට ිතාගත්යක් ගයාගේ දේශපාලන මති මතාන්තරය කොතන ද තියන්නේෙ කියල නතන් හගේ අදහස හගේ නිියෝජණය කොතනද තියෙන්නේ කියලා. කියා නේද කියලා හැවොත් එතකොත් අපට තේරුම්ගන්නපුලුවන් එයාගේ නියෝජනය කොතනද තියන්නේ කියලා මේක දැන් මේ සමස්ත සිවිල් සමාජය ඉන්න ජනතාව තමන් නියෝජන කළ දේශාලන අදහසුමක් කියල මැනගන්න පුලුවන් විදිහ මනිු දඩක් බොඩත්වෙල යෙනවා මෙ මේ දේශපාලක්නයන්ගේ පිල්ම් මාරු අපි අද කතා භාකරන්නට බලාපොරොත්තුවන්නේ. පක්ෂ දේශපාලනයේ යෙදන මේ මහචන නියෝචිතයෙන්ට තමන්ගේ පක්ෂය මාරු රීමට හැකිද ඒ සදාචාරාත්මකද ඒයට ඔන්ට හැකියාවක් තිබෙන අද කියෙන කාරන්නේ පිළිබඳවයි. විශෂෙන් මුකද මේ මැතිවරණයට අදාළව බොහස්සේන් පිල් මාර පිබඳු කතා ඩලක්වනනි සහහින්දමතම අද සිල් කතිකවතුල න අපි මේ පිළිබඳු කතා භා කරන්නට තීරණය කළේ. අපි ඉතාම ගෞරවෙන්, ආරධන කලාදත් මේ විද්බත් කතිකාවට විත්වදුන් දෙදෙනෙකුට මහදුන්න අ දෙන්නම් කොළොඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාරය සරත් විජෙස්සවරය මහතා එවගේම පෙරාධනිය විශ්වවිද්‍යාලයේ නියෝජ්ච උපකොලපති පුගොල විද්‍ය මහාචාර්ය ශාන්ත හෙන්නා එකක මහතා අපි ඔබ දෙදනම් ඉතාමත්ම පකවරයෙන් පිළිගරවා. සිවිතිවට අපි කැමති මහාචාරය සරත් විජස්සූරය හතාගෙන්ම ආරම්භ කරන්නට මේ කතිකාව පර්තමාන සමාජය තුළ දිනෙන් දිනම අපිට මේ අද අපි කතාා කරන්නට සූදම් වෙ ලයින්න මමාත්‍රකව පිල් මද කතාභා කරන්න සිදනවා විශෂ මේ කාලවකමානති. අපිට දැනගන්නට කැමති දේශපාලක්නයක් මැතිවරණයකින් ජනවරමක් ලබාගෙන එන්නේ යම් ජනකුට්නාශයක් නියෝජනය කරන්නට යම් පක්ෂයක මතිමතාන්ත්‍ර ඔන් පක්ෂයේ ප්‍රතිපත්ති නියෝජනය කරන්නට එහෙම එ දේශ පාලක්නියකුට තමන්ුව මේ පාර්ලමින් ොත් හෝ වෙනත් මහජදන නයෝජිත අයතනෙකට තෝර පත් කර එවන ජනතාවට පිට පාල තමගේ පක්ෂයේ තිීරණය ක නත්තම් පක්ෂ ප්‍රතිපතිීට පිටු පාල තනියෙන් අයියක් තනිය පක්ෂය මාරු කල්ල වෙනත් පක්ෂයකට යන්නට අයිතියක් තිබෙනවාද මේ යක් එක පැත්තකින් බලන්න පුළුවන් කාරණාවක්න මෙකරිිග සංකීර්ණ කාරණාවක්. මොද ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂක ගත්තු එෙක් සජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දෙක ආරම්භ අවස්ථාවී ඉඳලාම අපට පක්ෂයේ මාරු කිරීම පිළිබඳ තොරතුරු දක්නට ලැබෙනෝ. හැබැයි තොරතුරු අධ්‍යනය කරනකොට පෙනෙන දෙයක් තමයි යම් කිසි පුද්ගලේ පක්ෂෙන් එමන තමන් දරපු තනතුරෙන් ඉවත් වෙලා තියෙන්න්නේ යම් කිසි සමාජ දේශපාලනක ප්‍රතිපත්තියක්ම මුල්කරගෙන. එදකොට ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණාවේදී පැහැදිදිි වෙනවා මහජනතාවට වඩා යහපත් සේවයක් සමාජ නායකෙක් හැටියට කිරීම වගකීම දරන්නට පුළුවන් කියන තැන තමයි එහෙම ෆිං වෙලා ගිල්ලතිීන්. එහෙම වෙන්මීම කියන ක්‍රියාවලිය තුළ තමයි ඟක් සාධනය දේවල් සිද්ධ වෙලා ති. අපේ සංස්ටෘ තියත් එෙක කල්පනා කරල බලනකොල්ට අපි හැම තිස්සෙම මේ එකක් ආගමෙන් ඩබපු විනයත් එක්ක මේ හොඳ නරක යහපත යහපත සද්ධර්මය අසත් දර්ම ඒවැක්ක තමයි ක්කොම කල්පනා කරලා බලන්න. දැන් අපේ. සාමාන්‍යෙන් ගත්තු දැන් දෙන්නෙක් විවාහනාට පස්සේමයනතුරුව විවාහ තියන්න ටෝනය කියන එක නතියන එතකොට හැ ඉක් අසාදන්න පුළුවන්කම තියනවා නිතින් පුළුවන්කමත් තිය හම ික්සා වෙලා වෙන විවාහකරගෙන ආයහොඳර ීවත්වන ඇතින්නවා හම කත් අන්ඩුකම වස්ථාවෙනත් ඕනෑම දේශපාලික මතයක් දැරීමේ අදහස තහවුරු කරලා තියෙනවා. දැම් මේ විදදිහට ආපු අපේ දේශපානිික චරිතවල පැවැත්ම වෙනස් වෙනවා ඇත්තට බරපත ලෙස වෙනස් වෙනවා විදායක ජනාධිපතික්‍රමය පටන් ගත්තට පස්සේ. එතකොට දේශපාලනයේ නිමගන වෙලා හිටපු පුද්ගලයන්ට එම මහාජන නියෝජිතයන්ට යම්කිසි ආකාරයක සීමාබන්ධන ටිකක් සමහාරේවා ල වශයෙන් වෙන්නට පුළුවන් නිල නොවන වශයෙන් පැනෝනම්. එනිසා සිද්ධ වෙච්චිදේ තමයි පක්ෂ මහජන නියෝජිතය දිගටම රැඳිලා හිටිය. ඔය තත්ත්වය වෙනස් වෙනවා එක්තරා වහොවානුවකදී දේශපල්ලනක්නෝ කීප දෙනෙක් පක්ෂය මාරු කරපු අවස්ථාවේදී අධිකරණයට ගිහාම අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනවා ඒක පක්ෂ මාරුකරන්නට පුළුවන් කියලා. ඔතන තමයි පලවෙනි ගැටලුව මතුවෙන්න්න ම මත ගැරයෙක් දස්සනසේ අනුව එකේ ඉතර මන්ත්‍රියවරු කීප දෙනෙක් ගියාග එතකට තිබිච්ච දේතමයි අනි පැත්තට ගියොත්තහෙම පක්ෂණ සාමාජිකත්වය අහෝසි වේෙනවා. මේක උසාව මේ තීන්දුව දුන්නට පස්සේ. ැ පක්ෂ මාරු කරනවය උසාාවයට යන්නෙත් නෑ පක්ෂවලින් අලුදාන්නෙත් නෑ එහෙම තත්තකට දැ මේක පත්වෙලා තියනවා අද උද්ගත වෙලා තියෙන තත්වේ අරගෙන බලනකොට මේක මේ සාමාන්‍ය ක්‍රමයට වඩා ටිකක් වෙනස් තලයක එකක් ඒකට එකම හේතුව තමයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බරපතල වෙනසක් සිද්ධ කරනවා දහටවැනි වි්‍යවස්ථා සංශෝධනයක් සමඟ එදහාටයනි ්‍යවස්ථා සංශෝධනයෙන් සිද්ධ වෙච්ච දේතමයි ජනාධිපතිවරයාට වසර වාර දෙකක සීමාව කියන එක ඉවත් කිරීම. මෙතැදී සිද්ධ වනේ මොකක්ද වත්මන් ජනාධිපතිවරයාට නැවතක් මැතිවරණයකට ඉදිරිපත් වෙන්නට ්‍යවස්ථාවෙන් නෛතික බලයක් ලබා ගැනීම. ්‍රියාවලිය තුළු ලංකාවේ දේශපාලන සංස්ෘතියේ බරපතල අරබු දෙයක් හටගන්නවා. මා විශාල ගැටුමක් හටගන්නවා. අපි දන්න ඕනෑම තැනක ස්වභාවේ තමයි යම් කිසි පුද්ගලය දීර්ග කාලයක් තැනක ඉන්න කොට විවිධාකාර ගැටලු ඇති වෙනවා. දැන් සමහර වෙලාවට පාසලක විදුහල්පතිවරේක් දිගටම පාසලේ මිහිටියුොත් ඒ විදුදවල්පතිවරයාකය අතින් නොයකුත් ප්‍රශ්න ඇතිවෙනවා උරුමන්්ලයක් එක්ක ගැටුම් ඇතිවෙනවා විවිධාකාර ප්‍රශ්න මතු වෙනවා. ඉතින් උඟක් කලාවට අපේ වගේ රටක කුඩා රටක ගැලපන ක්‍රමය තමයි මිනිස්සු කැමති තමන්ගේ නායකයා තමන්ට සුදුසු කාලෙකට පස්සේ වෙනස් කරග්ඩ. එහෙම ක්‍රමයක් තමයි අපට තිබුඩි. ක මේ ක්‍රමයට ගැලපෙන්න දේශපාන සදාචාරයකුත් නිර්මාණය වුණා ආසන ක්‍රමය තුළ. එදට යම්කිසි මැතිවරණ කොට්ටාශයකින් චන්දය ලබාගෙන පාලිමේන්තුවට පත්වෙච්ච පුද්ගලයක්. ඊළඟ මැතිවරණයේදී මහජනයාගේ කැමැත්ත ලබාගන්නට නම් ඔවු යම්කිසි ආකාරයක ප්‍රිපත්ති ගරු සම්ප්‍රදායක් ඇතුළේ තමන්ගේ දේශපාලනය කර තියෙන්න්න ඕන මේක නැතිවෙනව මේ දිස්ත්‍රික් නාප ක්‍රමයාවට පස්ස. එතකොට දැන් ආසනයකට වග කියන මන්ත්‍රීවරයෙක් නැතූගිය. එතවොට මේ මනුසයට මුළු තමන්ට පාර්ලිමේන්තුවටයන් මුදල් වියදන් කර මුළු ආසනයෙන්ම චන්ද එකතු කර ගැනීම හැකියාවක් ලැබුණ. මෙන්න මේ ක්‍රියාව ලිය තුළ මේ මන්ත්‍රීවරයා කියන චරිතය යම් කිසි ආකාරයකට මහජනතාවට රිජු ලෙස වගල් නො කියන කෙනෙක් බවට පත්වුණ. හ ඒ අපිට ඉලක්කන්වලින් කියාගන්නට බැබුණට එහෙිකක් තියෙන. එම යතාාර්ථයක් තියෙනවා. සමහර පුද්ගලයොමකන සහර චන්දදායක කියස ම තමුසලක චන්තින් ආවිනෑ. මම විස්ත්‍රික ජන්ති. මට ඔප ආසනින් චන්දහම් ූන්නේ. ඒම කියන දේල් නොයකුත් ප්‍රශ්නාව.යිතකොට මැතිවරණ කොට්ටාශයෙන්නන් එයා බලේට පත්තුනේ යායට ඕක කවදක්වත් කියන්නබ. දිස්ත්‍රික්කම. එතකොට ආසන ගණනාවකින් චන්ධාරගෙන තමයින්නේ. ආසන පුරහම මේ චන්දවි්‍යාපාර යන. එතනනුත් මේ දේශපාලන සදාචාරය යම්කි සහාකාරකට මෙ වෙලා. අන්තිමට දේශපාල නක්ඥිය කියන පුද්ගලයාගේ තත්වය මොකක්ද මම සල්ලි වියදං කරලා චන්දය ලබාගත්ත කෙනෙක් මගේ ජයග්‍රහණය කියන්නේ මගේ මුදල් බලය. ඔය තත්ත්වයට මේක පත්වනාා. ඒක තුළ සිද්ධ වෙච්ච ඉතාමත්ම අවිනීතමදේ තමයි මහජනයාගේර පොඩි පැන්සල් කොටේකින් ගහන කතිරේ ඒක තමයි බලය ඒක අවක් ප්‍රමාණ වුණ ඒ නොතකා හැරිය. නොතකා හැරීම කියන ක්‍රියාවලිය තුළ සිද්ධවෙච්ච දේවල් ඔක්කොම අසෝභන දේවල් හැටිරි තමයි මට පෙනෙෙන්. දැම් වර්තමාන තත්ත්යට ආවුත් එහෙම අපට පෙනෙනවා දැම් මේ දහට වෙන විවස්ථා සංශෝධනය කියන ක්‍රියාවලියත් එක්කම ලංකාවේ තකොට දේශපාලනිික භූමිකාවේ බරපතල ගැටලුවක් ඇත්තවශයෙන්ම ඇතිවෙලා තිබුණ. මේකනකා අලුුවයට ගිනි වගේ තිබිච්ච දෙයක් සිවිල් සමාජයේ තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වෙච්ච දෙයක්, ආණ්ඩු පක්ෂය තුළ විධාකාරයට මේක කතාවට ලක්වෙච්ච දෙයක්. හැබැයි මිනිස්සුන්ට මේ ක්‍රමය මේ දිගට මින්න පාලකය වෙනස් කර ගන්න ටෝන කියන මාන්සිකත්වය තිබුණට මිනිස්සුන්ට විකල්පයක් තිබුන්නේ. මෙහෙම බරපතල ගැටලුවක් තිබුණා. එකත් තමයි ලංකාවේ ජාතික නායකත්වයට හිටපු බහතරයක් මේ යුද්ධේ නිසා ඝාතනය වීන්. ඇතුළත් මුදලි ගාම ස්සානායක වැනි වැදගත් චරිත ගාතනය වෙලා ඇතකට දැන් මේ ලොකු ගැටලුවක් තිබුණ. එක්සත් ජාතික පක්ෂය හිටපු හුඟ දෙනෙක් ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා එක්සත්ජාතික පක්ෂය තුළත් ලොකු අරබුදයක් මතුවෙලා තිබුණා. ති මේ ක්‍රියාවලිය ඇතුළේ සාමාන්‍ය දේශපාලනික අවබෝධය තුළ මිනිස්සු කියපු දේ තමයි මේක යම් කිසි අවස්ථාවක පුපුරනු. ඒ පිපිරීම තමයි සිද්ධ වනි. බලහත්කාරෙන් යමක් යම් බලක් තියාගන බැ ලෝක ඉතිහාසය අරගැන බැල්ලුවත් නූත නිතිහාසේ බලගෙන පිපරවා. මේ පිපිරීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන ඇතුළෙම. හර දැ ෛත්‍රරිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැටියට ඉති ඇතකට ප්‍රබල. ේස්පාලනක්කේ දර් කාලන දේශාන දැකීම් තියෙනගෙන කයා තමයි ද පොදුව අපේක්ෂකය හැටියට ඉදිරියට එන්. දැ මේ විදිට අපිට දැන් එක්තරආකාරට නොද මෙ මෙයාගේ පැමිණීමත් එක්කම දැන් ආණ්ඩු බලය කියන එක යම්කි ආකාරයකට දෙදරීමකට ලක් වෙනෝ. දැන් ඒක මම සිවිල් පුරවැසය කැටියට ඒකදි මම බලන ආකාරය මගේ මතේ මේකයි. යම් කිසි පුද්ගලය තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය හැරදමා යන්නේ තමාගේ සුබසිද්ධියට ද මහ ජනයාගේ සුබසිද්ධියට. පොදු යහපත වෙනුවෙන් දද. මෙන්න මේකයි මෙතන තියන බරපතල ප්‍රශ්නය තකොට පොදහාපත වෙනුවෙන් එන වනං එයා ඒ වෙනුවෙන් කරලා තියන කැප කිරීමම්. ඒ වෙනුවෙන් ගෙවල තියෙන වන්දිය එක්තර ආකාරයකට වැදගත්වෙනවා. එනිසා මෛත්‍රපාල සිරිසයන මහතාගේ පැමිණීම කියන එක යම්කිසි අ සරල්ල දේශපාලන චරිතයක් මාරුවීම කියන ක්‍රියාවලියට වඩා සංකීරණ වැදගත්කමකින් යුක්ත ක්‍රියාවලිය. ඊට පස්සේ දැන් සිද්ධ වෙන දේ තමයි. මේ ජනධිපතිවරණය ප්‍රකාශත්පත් කලාට පස්සේ මන්ත්‍රීවරු එහෙට මෙහෙට යන එක. මේක තමයි දැ මතුවෙලා තියන තත්වය. එදොට දැන් අපි දන්නවා තර්කානුකූලෝ බලනොකොට එක දෙයක් තමයි මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තියෙනවා තමන්ගේ බලව්හේ ශක්තිමත් කර ගන්න. ර ආණ්ඩුවේ ශක්තිය පෙන්නට නම් ඉන්න මන්ත්‍රීවරු ටික ර්ලිේතිවේවා පලාත් සබාල්ලවා සේරමටි ආරක්ෂා කරගන්නට ඕනි. එතට අර පැත්තට ශක්තියක් දෙන්නට නම් මේක සැබෑම අර්බුදධයක් තියනෙන කිෙනව නම් මේ පැත්තේ යම් කිසි පිරිසක් යන්නට ඕනේ මෙතන ඔන්න දැන් වෙළඳ පොලක් නිර්මාණය වෙන. දැ මේ වෙළඳ පොල තුළ විකුනන්්ඩ පුළුවන් කාවද. විකුණන්ඩ පුළුවන් මිලක් නියම කරන්න පුළුවන් ආණ්ු පක්ෂයේ මන්ත්‍රීවරයට විතරක්මට මොදත්තය. අපි හොඳම තැනට තමයි මහාචානතමනි එන්නේ. ඒකයන්නේ දැන් මහාචාරයට ශාතහිෙන්නායක මහතාගේ මම හන්න කැමති. දැ සරත් විජසුවරයේ මහාචාරයතුවන් කිව්වා. මේ මේ වඩිනාකම නැතිවෙලා තියෙන්නේ මේ සාභාන්‍යය ජනතාවගේ නැත්තන් චන්දදායකයාගේ පර්මාධි පත්ති බලයට ඇත්තන ස්වාධිපත්වයට. දැන් ඔවුන්ගේ මේ බලය යම්ප්‍රමාණයකට අව ප්‍රමාය කරරි මක් තමයි වෙන්න මේ දේශපාලක්ෂය තමන්ට කැමති කැමති පක්ෂවලට කැමතිකමති පෙලාවට යනයකින්. මාජනත වට දැන් ඇත්තටම මේ අපිෝ නියෝජනය කරන්නට අපේ මතේ නියෝජනය කරන්නට පාර්ලිමයන් තුොට හෝ වෙනත් මාජන නෝජිත ආයතනයකට යවන කෙනෙකුට එහෙම පුලුවන්කමක් තියෙනවාද නීතියෙන් සමහරක් කලාවට මේ අනුමත කරලා ඇති යම් යම් ආවරන්න දීලා ඇති නමුත් පුළලුවන්කමක් තියෙනවාද. තමන්ට චන්දය දුන්නේ යම් මතයක් යම් ප්‍රතිපත්තියක් නයෝජනය කරන්න ජනතාව. එකට පයිංගාල එහෙම යන්න දැන් විශේෂෙන් බැලුත් ඉස්සර අපි දන්නවක්‍රමයක් තිබුණා තමන් ධරන්න මතය වෙනස් නම් ආපහව අතුරුමැතිවරණයකට ගිල්ලා හරිේ තමන් අලුතෙන් තමන්ගේ චන්දුදායක අතරට ඇවිල්ලා තමන්ගේ අලුත් ප්‍රතිපත්තිය කියලා ආපහු වරමක් ඉල්ල ගන්න එක. නමුත් මේකේ චන්දදායක එෙහිම පට මත කලන ගමනක්. සදාචාරත්ම සාධර්මත ප්‍රසන්න මේ එක පාරටම ඒක සදාචාරද නැද්ද කියලා කලුසු දුත්තරයක්ද නමාරයි මිට කලින් අපේ මජර විජෙස්සුරය කිව වගේම ඒක තුළ තියෙන සංකීර්ණත්තියන්තිය අප ඒවා එක එක වෙනවෙනම ඇරගෙන බැලෝතින් අපට පේනෙනවා එක වෙලාවක ඒක සදාචාරමක වෙන්න පුළුවන් අත්තලකෙම නොවන්න පුළුව. ඒ එක එක නම් බලන විදිහ. දැ මම බලන වි මේ සමාජයේ සෙවල් සමාජය පුර වැසක් විදිහයට රටේ වගකීමක් දරන රැකියාවක් කරන පුද්ධලයෙක් විදිහයට දැකලා තියෙන දෙවල්තම එකක් තමයි හැඳරිනීමේද ප්‍රසන්න කිව්ව වගේ මේ පිල්මාරු කිරීම පක්ෂමාරු කරීම. ලංකා දේශපාලනය තිහාසේ මුල ඉදලම තිබිච්ච දෙදයක් ඇ එක ගැන කවුරකත් පුදුම වෙන්නේ. මේ අවස්ථාවේදී ඒක ගැන අපිට උනන්දුවෙන්නේ මේ දේශ ජනාධිපති මැතිවරණත් එක්ක තියෙන නිසා දැන් කවර හරි පුද්ගලෙක් ෙලි ගේ ප්‍රශ්නයට පිරිතුර න්න උත්සසාරන්න. දශපාලන ශේෂත්‍රය තුළ හෝ වේවා වෙනත් ශ්‍රේස්ත්‍රයක තුළ හෝ වේවා තමන්ගේ පක්ෂය හෝ තමන් සම්බන්ධවෙච්ච කණ්ඩායමෙන් ප්‍රතිපත්තිමය හේතුවක් මත. ඒ කන්්ඩයිමෙන්ං ඉවත්වෙනවනම් එක එක්තරවිදික උදාර කරුණා. එක ගැන කවරු තර්ක කරන්න ඕනෙ නැහැ. සහ නිතක න්ද න්කිසි පක්ෂයකින් ආවයි කියන නිසාම, පක්ේතුල කෙනෙ හිරවෙල් යි ඩෝන කියනෙක්ත්න එකත් ජචන්ත්‍රවාද අයියේ ප්‍රජචන්ත්‍රවාද අයිය තමයි තමන්ගේ අදහස් උදහස් දිරිපත් කිරීම ඒවාකාලෙ කලට වෙනස් කිරීම. චන්ද තියෙන්නේ අවුරදු පහෙන්හෝ හයින් නමුත් රටවල්ල සිදුවෙන ගතිකත්වේ වෙනස්කම් ට වඩ කලින්වෙන්න පුළුව තකොට පුද්ගරට අයිති යෙන්ටොන යනු වෙනස්වීම් කරන්නට. ඒඒනිසා ප්‍රතිපත්තිමේ හේතු මත යම්කිසි පුද්ගලෙ තමන්ගේ පිළොෝ පක්ෂ මාරුරනවානම් අ හිතන එක වැරදක් ඇතිෙන එක ඒක උදරරණය. ඒ අනි පැත්ත තියවා. පෞද්ගලික හේතුම නිසා. පෞද්ගලික හේතු මත කෙනෙක් පක්ෂයහෝවෙල මාරු කරනවා නම් එතනන ඔබ කීප කතන්දෙර හරි. එතන එක්තරා දුරකට අශිෂ්ට සම්පන්න අසල් ලාචාරකමක් තියෙනවා මොකද තමන්ගේ පෞද්ගලික වාසයක් සඳහා තමයිඒ පක්ෂේ හෝ පිළමාරු කරන්න. එතකොට ඒ ඒ අවස්ථාවේදීඒ පුද්ගලයා ඔහු එතෙන්ට ගෙනාපු මහජනතාවට වගකයන් වගකීයුතු වෙනවා. බොදුද එව ඔහු දැන්වේ කරන්නේ තමන්ගේ පෞද්ගලිකා වශිද. ඔය දෙකටම වැඩිය භයානකදේ තමයි ප්‍රසන්න. පෞද්ගලික හේතුවක් මත පෙල් මාරු කරන අතරතුර, ඒ රටට කියාපානවා ප්‍රතිපත්තිමය හේතු කියලා ප්‍රතිපත්තිමය හේතුවක්දරේ ඒ ඒක ආත්ම වංචනකත්වය එවැනි විදිහට යම්කිසි පුද්ගලය තමන්ගේ පෞද්ගලික ගැටලුවක් විසඳා ගැනීමට ඒ ගැටලුව ඒ පෞද්ගලක කතන්දරේ පැත්තක දාලා මේක මේ ජාතික මට්ට මේ ප්‍රතිපත්තිමේ හේතුවක් මත තමයි මං මේින් විරුද්ධ වන්නේ මේ එකක අයින්වෙන්න කියලා කියන එක එක්තර විදික කොහකකමක් අප සිංහල බාාවවිතීන හොඳම වචනය කෝ ඊළඟට බයානකම දේ තමයි ප්‍රසන්න සල්ලි වලට සල්ලි ඒක අතර පෞද්ගලක හේතුම වන්න පුළුවනි සල්ලි ගොඩක් ඕනි නිසා සලි වට තියන කෑදරකම නිසා ඒ විදිට තමන්ගේ ප්‍රතිපත්තිය පක්ෂය මාරුකරනවා නන් ඒක හරිම අසික්කිත වැඩකු ඇත්තටම. හැබැයි මේ පිල්මාරු කිරම සම්බන්ධයෙන් තවකාරණයක් කියය දේශපාලනය තුළ මේ රටේ මහජනතාව අපි හැමෝදාම නිරන්තරයම කියවනවා බලනවා දන්නවා. එතකොට අපි දන්නවා මේ දේශපාලනය තුළ හරියට කටයුතු කරනයඉන්නවා වැරදියට කටයුතු කරනයි න උදාහරණය කොෂ ගඩකෝ මේ යුද්ධම එක්ද සම්සේ හැත්ත ගනගලඳලො පටන්ගත්ත යුද්ධේ අපි හරියට කරේ නෑනි ඒකනිසාන මේ අවරුදු තිහක් තිස්සේ ම අපිී මේකර ප්‍රශ්න ඇතිවුණේ රට නමුත් දැනට අවුරුදු පහට වි ර කල ේ යුදධය අවසසානක. එතන නිවැරදිවට කරපු තැන. ඉ මම කියන්ඩ යන්නේ දේශපාලනය තුළ බලයහිටත් නැතත් වැරදි කරණ යත්තින්නවා බලයහිටියත් නැතත් හරි පැට්ටන්න ඇති. එතකොට යම්කිසි පුද්ගලයකුට තේරෙනව වනම් ය පක්ෂයකට සම්බන්ධ පුද්ගලයකුට තමන් ඉන්න වැරදි තැනය. එනිසා හරි තැනට යන්ඩෝනය කියලා ඒක හුට තියෙන අයිතියක්. හැබැයි ඒ ගන්න තීරණය හරිද වැරදිදි කියලා තීරණය කිරීම මේ රටේ මහජනතාවගේ තීරණයක් කියෙනවා. මම හම වෙලම කියන්නේ දේශපාලනය තුළ රටේ ප්‍රධාන ප්‍රශ්න විෂඳන තැන හරිතැන. රටට නිදහස ලබල දෙන ැන හරි තැන. රටට සාමය ලබල දෙන තියන හරි තැන. රට සංවර්ධනයට ගෙන යන තැන හරි තැන. එතකොට ඒ හරිතැනට කෙනෙක් ආව කියීනක වැරදක් නෙවෙේ මම සිවිල් සමාජයේ පුරුවසයක් විදිර මදකිීම හෙමයි. එහෙම වෙනුවට අපි අනි පැත්තට යනවල. කැන ට හානියක් වෙන පැත්තකට රටට දෝෂා රෝපනය කරන පැත්තට රටට ජාත්‍යන්තර වශයෙන් අප කීර්තියට පත් කරම ගැනකට. රටේ සාමය වෙනුවට තවතවත් නැවතවතාවක් මේ ප්‍රශ්න ඇති කරන්න ඉඩකඩ තියෙන පැත්තකට කෙනෙක් කියනවනන් එක වැරදි. එනිසා ඔබ කලින්හපු ප්‍රශ්නය තියන සදාචාරාත්මක කියන කරුණ බොහොම සංකීර්ණ විදිහට රණයක් ඒක් අවස්ථාවලද එකක් කෙන දකින විදිහනුවච වෙනස්සේෙනවා ඇති අවසාන විග්‍රහයේදී ඔය ක සදාචාර්ද නැද්ද කියන එක තීරණය කිරීම ප්‍රසන්න මේ ටෙලිවිෂන් එකට ඇවිල්ලා මේක ගැන කතා කරන්න ම අපිවත්න් මහචාර විජේසුරයවත් ඒක මෙහන ප්‍රසන්නවත් කරන දෙයක් නෙවෙයි. ඒ මිනිස්සුකරාව. මොකද සාමාන්‍ය මිනිසු අපේ රටේ සහර වෙලාට මේ දේශපල්ලක් නියෝ හිතාගෙනඉන්නවා මේඒගොල කියන කියන එක මනිස්සු ඒ විදියටම එකදවෙයි කියල. නෑ මේ මිනිස්ු ඉටවඩිය හරි බුද්ධමත්. මොකද මිනිස්සු සමාජයේදිහා සමාජය බලන්නේ සමාජයේ තීරණය කරන්නේ මේ අපි කරන කතා හලා නෙවෙේ. ඔවුගේ දෛනික ජීවිතයේ අද්දකීමේ. ඒ දෛනික ජීවිතය අදදැකීම කාලයක් තිස්සේ යනකොට ඔුන්ට තේරෙනොනමං එදා හිටියට වැඩිය අදන්න තැන හොඳය කියලා. මිනිස්සු සමාජය මනින්නේ. දේශපාලනය මන නහම එහෙම නැතුව උගර ලේරහමෙනකන් කෑගහපු කතන්දරහලනේ ඒවට මිනිසු යනවා මනොද කියන්න එකේ ලහන්ද. නමුත් ඒ නිසා දේශපාලනය මතවද අදහස් මිනිසුම්ගේ වෙනස් කරන්න ඒ අපි තේරුම් ගඩන කරණය. ඊළඟට තාව එක කාරණයක් මේකට අඩ කරන්නම් වෙලාව තියෙනවානම් මේ දේශපාලන පිල්මාලු කිරීමය මාරු කරන අය හිතන විදිහ සහ සමාජයේ හිතන අපි. හිත හිතන විදිහ සම්පූර්ණයම වෙනස. බොහෝ වෙලාවට පිල්මාරු කරන අය තමන්ගේ තමන් පිළිබඳ මහාලොකු අභිමානයකින්. තමන්ට මහාලොකු බලයක් තියනවා. මේ පිල් මාරු කිරීම තුළ මේ රටත් මාරුවේය කියන එක එක්තරතික පුම්බා ගත්තුූ අභිමානයකින් තම කරන්නේ. නමුත් රටයිඉන මිනිස්සු ඒක දිහබල නිටට වෙනස් විද. රටේ මිනිස්සු පුරවැසය ඕකදදිහා බලන්නේ ඇයි මේ මනසය මෙතෙන්ටයා. මොකත්ද මේ මේ මනස්සේ ඇතටම බලාපොරොත්තුවෙන දේ ඒක අහලා ඉවරවනාට පස්සේ තමයි දෙවනට මෙම මෙතෙන්ට ගිහිල්ලා රට මොක්ද කරම් යන්නන්නේ කියනෙ ගොයන් ඉති එනිසා ඔය පිල් මාරු කරන අය හුගක්වෙලාවට තමන් පිළිබඳව මොකක්ද කියෙලාකන්නේ අද ි කරනවා දේශපාලනමය වශයෙන් සමාජයේ වශයෙන් ඔවුට ලොකු ශක්තියක් තියෙනවා කිය. හැබයි ඇත්තටම පිල්මාරු කිරීමින් ප්‍රයෝජනයක් වඩන එහෙම ශක්තිය තියනයි විතර යන් ඕෝනේ මම දන්න ඉතිහාසේ එවැනි අවස්ථා දෙකයි වනේ ලංකාවේ. පළනික තමයික් ජාතික පක්ෂේෙන් ස්ඩ බන්ඩාරනයක නි පැත්ත යනොට ලොකු බලයක් ශක්තියක් එකකගේ නිසා ම පක්ස හැද. ඊළඟ අවස්ථාවේදී එවැන්නක් ඇති වුණේ බොහොම මෑත කාලෙදී ප්‍රේම්දස ජනාධපතිතුමාට විරුද්ධව ලි ඇතලත් මුදලේ සහ ගමිනිදි සනායකගේ ඒවස්ථාවිදි ලොකු බලයක්කා අපි දැක්කායි බලය රටේ නිර්මාණය වෙන හැටි නමුත් ඒ අවස්ථා දෙක පිටි පස්ෙත් එක් තර පෞද්ගලක හේතු අරමව තියනත් ඇති නමුත් ඒ ඉවරවෙන්න ප්‍රතිපත්තිමේ අපි දැක්ක සහසුද්දය. ඉති ඒ වගේ දැන් මේ පහුගිය කාලවල් වල දැ අප කෙලින්ම මේ ඊ පේද වෙච්ච පිල්මාරු වලට ම යුත්තය. අපි අ හ්ඩ වෙනවා මේ පිල්මාරු කරපු අයට එවැනි රටේ දේශපාලන සමාජ ශක්තියක් තිබුණද ඒ පිල්මාරු කරණයයට. මාරුකරට පසේ ගොලත් එක එකතු වෙන තවණ්ඩායන් ඉන්න පුළුව. නමුත් වැදගත්දේ ඒ මාරු කරන පුද්ගලයට එ ක්ති තිබන ද උදාාරනය වශය ගත්තොත් හෙම ආඩුවත් එක්ක ඉඳලලා මහලයකම් වෙලා හි හිටපුූ මෛත්‍රපාල සිරිසන හත්මය අනි පැතර යනකොට කොච්චර ලොක ශක්තිය කරන යනවාද. අපිට ඒක්ස ජාතික පක්ෂේ හිටපු මාලයකම් මේ පැත්තටාවට පස්සේ එකට එන්ඩ හේතුව වශයෙන් කියපු කාරණය ම අපට පේනවා එ යනකොට තවත් ආණ්ඩුවේ විසිගානක් විතර යන ්‍රමයි බලාපොරොත්තුමේක ද එතනිම පේනවා මෛත්‍රපාල සිරිසේන මහත්මයා එතෙන්ට යන්න තමන් විහින් නිර්මාණය කරගත්තු සමාජතතින ලොක දේශපල සමාජබලයකුත් එක් නෙවේ කිය කම යිතතින ප්‍රශ්නේ ඒ නිසාම ස්ඩවා බ්ඩාරණයක ගියපු වෙලාවේ එයා වටට අනිත්තා ඒකතු වුණා. ලලිතරොත් මුදලි ගාමිණි ගියපු වෙලාවේ ඒ ගොල්ල දෙන්න වට අනිත ඒකතු වවා. දැ මෙතනැද සනාවකට වගේ මෛත්‍රපාල සිරිසේන මහත්තයට අනිත්තඇයිවට එකතු වෙන්න වෙලා ති. ඒ අර තමන්ටම තිබිච්චි ප්‍රධාන දේශපාලන සමාජ ශක්තියක් නොවතිබීම. මත්‍රපල් සිර මත්මයට පො නරුවවිති ලොහුබලක් ඇති තමන්ගේ අසනයක දිග කාලයක් හිටපු නිසා. නමුත් යා ජාතික තලයේ දේශපාලන ජාතිකනායකෙක් විදිහට ගොඩ කාලයක් නොහිටීම තුළ ඔට ජාතික පදන මක්නෑ නි පදනන් ති බිචි නිත්තය මයි වට එකතු වෙලායිනි එනිසා තමයි අර පක්ෂ මාරුකිරම විතරක්මනෙවෙේ එතන්ට ගිහිල්ල මෛත්‍රපාල සිරිසන මහත්මයා කටයුතු කරන ආකාරයදිහා බලාගනන්න සමහරා අපට හිතෙන්නේ ඔහුට නාකෙක්ව නිඩදනි නෑ අනිත්තයි කියල එන්ට උත්සාහ කරත් ඉ දෙන්නේනෑ කිය. ඕගේ අනි පැත්ත බලන්නක තිස්සත්තනායක මත්. අනි පැත්තරයවා මහලේ කමලා මාරුවයනවා දැ තිස්වසනයක මත්තයා ඒ ජෙක් ජතිපක්ෂේ මහලයකම් වෙල හිටියට. ඔහු චන්දෙන්පත්තිචුද්ගලෙක් නේ ජතිකලයිස්ට වනාවේ. ඔහුටත් අර වගේ කියනමටම ජාතිකමටමේ ලොක චන්දපදනමකුත් නෑ. ඔහු එතෙන්ට ගේන එකම දේ තමයි මෛත්‍රපාල සිරසෙන මහත්ම අනි පැත ඩරැන්ගේ පක්ෂයක මහලයකම් කියන තනතුර ඇරෙන්න්නට මේ දෙන්නටම, රට විශාල වශයෙන් වෙනත් මගකට යවන්ඩ මහජනතාව වෙනත් මඟකට යවන්ඩ තරන් ලොකු අර දේශපාලන සමාජය හයියක් තිබුන්න. ඊළඟට මේ පහුගි දවස්සල මං දෙන්නේගැන තරක් කියෙෙන නතර කරන චම්පිකරනවද. චම්පිකරනවක මහත්මයා ජාතික හෙලවුරු මේ ඉන්නකොට අණ්ඩුවත් එක ත මයිකට හිටී. ඉතින් මේ චම්පිකරවක මහත්මයාට මේ ජාතික හෙලවුරුමය මේ රටේ කොටීන්ට විරුද්ධව සටන්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන කාලීට මුල ඉඳලාම ලොකු මතවාදයක් ගෙන යන කාලේ ලොකු බලපැමක් තිබුණා. බල මත් ඉගොලතික ොම සමීපය කාලෙ සබන්ධ වෙලා හිටිය. නමු වර්තමාන රජය විහින් කොටි ත්‍රස්තවාදේ විනාස කරාට පස්සේ ජාතික හෙලවුරුමේ තිබුණු මූලික පදනන් තේමාව, කවදුරටත් තිබුණිනේ. ඒ නිසාම ජාතික හෙලවරුමේ මහජන පදනවත් නැති වෙලා ගිය ඒක නිසා දැන්ම පහුගේ චන්දදී වුණත් වැනි පදනමක් තියනවාවන ජති හෙලවරමේට තනවම චන්දකලට ඉන්න පුලන්කම තිබුණේ එඒ එයි නැත්තේ දනම නැ බව දැනගම. ඉති ඒක නිසා පාටලි චම්පිකරනවක මහත්මයා අනි පැත්තට ගියාය කියලා ඔහුල් මහල්ලොකු මහජන බලයක් ඇතින්ට ඇරයි යන්නේ තර්ක විරක ර යන බව ඇත්ත නමුත් මහජන බලයක් දේශපාලන බලයක් සමාජ බලයක් එතින්ට ඇරයි යන්නේෑ. අන්තිම පුද්ගල උදේ ගමාන් පිල උදේගමාන් පිල පොඩිකාලයක් එහෙහි දලා ඔු තරුම් ඇරෙනා පහවා. එතනද අපි දන්නවා මෙ ඔය කියපු හැමෙක් කෙනාටම වැඩිය. සමාජයේ තුළ පහුගිය අවසාන තිබිචීය පලත් සබ මැතිවරින් අපි ජනගත උදේගාමම් පිළල ජාතික හිළවරු මෙම තරග කරලා මහජන පදනක් හදගත්ත පුදගල නිසා ඔ හට මෙ හට පැපු ඇයි කෝමදිහා බැලපුහම මට හිතෙන්නේ අ තමන්ගේ පිළ මාරුකිරීමෙන් යම්කිසි බලයක් මාරුකරපු පැත්තට ඇරගෙන යන්ඩෝනි පුළුවන් හැකිවත් බච්චි පුද්ගලය තමයි උදේ ගම පිළ. මගේ අන්තිමපොයින්ටක තමයි අපි මේීදවස්සලෝය නගන තර්කය. නායකේකන් ටක නායකේ කොච්චර කාලෙක් නායකෙක් වෙලා ඉන්ඩෝනද කියලා. අපි මේ අපේමකම හොයාගෙන යන ගමනකදී. ආපහු අපේම ඉතිහාස දිහා බැලුවොත් අපට එහෙම නීති තිබු නෑ. අපි බොහොම ආඩම්බරෙන් මේ රට ලොකු තැනකට දියුණු තැනකට අරංගයි කියලා කියන නායකයෝ. අවුරදු තුනෙන් තුනට හෝ හතරයෙන් හතරට පහෙන් පහට හයෙන් හයට පත්ච්චා එනෙ වෙයි. නායකයෙක් හරියට වැඩක් කරනවා නම් ඔහු යම්කිසි තැනක සිටියයුතු කාලය මෙ පමණයි කියලා තීරණය කරන්න ලෝකයේ ඥ්‍යායක් නෑ. ඒවම එක එක කාලට ආපු අධිරාජ්‍යවාදී ප්‍රජාචන්ත්‍රවාදී කටයුතුවල ආපු මතමතන්ත්‍රට ම ඒක නිසා එක තැනකද වුදු තුනයි ාව තනකදියවරුදු හතරයි තව තැනකද දෙපාරයි තවතනකද තුම් පාරයි ඕ සම්මත නීතියක් කොහෙවත් නෑ. එක තිබි යුතු සමාජයම තේරුම්ග්ඩ ඕනෑ නායකෙක් හොඳයි නම් නායක හිට පවාවයි. නායකෙක් මුසදු සුවිනාන් ඒයාගේ ටර්මකිවරට කල්ු තයින් කරන්න පුළලුවන් එකයි හොඳ. නමුත් ඒ අයිතිය තිබතේ මිනිස්සුන්ට. ඉති මේ අවස්ථාවේදී මංහිතනගේ අපිට ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබිල තියෙන වටිනාම ප්‍රජාචන්ත්‍රවාදී අයිතියක් තමයි තමන් හිතනවනන් රටට වැඩදායක නායකෙක් ඉන්නවනම් එයා අපි ඉදිරට තියාග්ඩෝන අප තියාගම් හොඳඒ අයිය උුන්ට තියන එක වැදගත් හොඳයි. අපි කතාභා කරන්නේ දැන් අද මේ පක්ෂවල ඉන්න මාජන නියෝජිතයන් තමන්ගේ පක්ෂ මාරුකෙ ලත්න් තමන් නියෝජනය කරන පිළ මාරුකෙරෙබ කොයි තමන් දුරට හොඳද නරකද කන්න කාරන්නේය පිළිබඳ. මොකද මේ මොහොතබන පිට අපිට වැඩියෙන් කතා භා කරන්නට සිදු ලාතින්නේ ජනාධපතිවරණයසා එහි ප්‍රතිපත්තින් ගැන නොවෙයි. මාරු කිරීම පිළිබඳවයි සමාජයේ සිවිල් පුරවැසියගේ වැඩි අවධරයොමු වෙලා තිබෙන්නේ මේකාරණය පිළිබඳවයි අපි කැමති ඔබටත් මේ කතිකාව විෘත කරන්නට අපේ දුකතරන්ක වෙනදා වගේම බින්දුවයි එකකයි පහයි දෙේ අරු වයි දෙේ අරු ේ තිරේ දිස්ශන දුර්රතරංක අපේ විද්වතුන් සංගයකතු වී ඔබ අදහස් ෙදා හදාගන්නට අපි අවස්ථාව ලබාතෙෙනවා ඒවගේ දැසූ දනම්බන්නේය කෙටිරමක් ලබාගන්නට පවිරමෙන් අනතුරුව යළිත් කතාබා කරන්නට බලාපුොතු වෙනවා මේ මහජන නියෝජිතයන්ගේ මේ කර ක්‍රියා කලාපේ කොයි තරදුරට සිවිල් සමාජපුර වැසියන්ට බල පෑමක් එල්ල කරනවාද කිය කාරණය පිබඳ. අපි ගන ෙ විරම අකතා මහකිරමණි ින්නේ. මාජන නියෝජතයන්ගේ පක්ෂ දේශපාලනයේ මාරුව පිළිබඳව.